ආයුබෝවන් අද මම මේ වීඩියෝ එකෙන් ඕගලන්ට තොරතුරු ගෙන එන්නේ පේරාදෙණිය පිහිටි රාජකීය උද්‍යානය ගැනයි. මහනුවර නගරයේ පිහිටා ඇති පේරාදෙණිය රාජකීය උද්දිත උද්‍යානය බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී නායකයන් විසින් රෝපණය කළ බවයි පවසන්නේ. මෙම උද්‍යානයේ ඉතිහාසය 1371 දී තුන්වන වික්‍රමබාහු රජ සමය දක්වා දිවයයි. කීර්ති ශ්‍රී රජුගේ පාලන කාලයේදී මෙම උද්‍යානය රාජකීය උද්‍යානයක් ලෙස නිල වශයෙන් ස්ථාපිත කර ඇත. වර්ණවත් ඕකිඩ්, ඖෂධීය පැලෑටි, තල්ගස්සා තවත් බොහෝ දේ ඇතුළු මල් විශේෂ 4000කට අධික ප්‍රමාණයක් දැකගත හැකි. වාර්ෂිකව මිලියන 2කට අධික සංචාරකින් ප්‍රමාණයක් ආකර්ෂණය කරගනී. මෙම උද්දිත උද්‍යානය නිවර්තන හරිත උද්‍යානයක් වන අතර බහුල උණපඳුරු හා උස්ගස් අතර ඇවිදී යාමට හැකියාව තිබේ. 1821 දී ඇලෙක්සැන්ඩර් මූන් මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය රාජකීය උද්‍යානය හැඩගැසී ඇත. 1827 දී ප්‍රකාශයට පත් කරන ලද ඔහුගේ කැටලොග් ඔෆ් සිලෝන් ප්ලාන්සි මූන් දිවයිනට ආවේනික ශාක විශේෂ 1127ක දේශීය හා විදේශීය නම් ලේඛනගත කර තිබේ. 1847 දී ජෝර්ජ් ගාඩ්නර් මහතා යටතේ මෙය තවත් වර්ධනය වූ අතර පසුව ආචාර්ය ක්වයිට් ආචාර්ය හෙන්රි ටර්මන්ස් යන අයගේ දායකත්වයෙන් මෙම උද්‍යානයේ අලංකාරය හා ප්‍රයෝජනය වැඩිදියුණු වූ බවයි පවසන්නේ. අද පේරාදෙණිය උද්දිත උද්‍යානයේ විවිධ වගකීම්වලට උර දෙනවා. ජාතික ඔසු උයන, උද්දිත උද්‍යාන, ඖෂධීය ශාක, උද්‍යාන කළමනාකරණය හා සංවර්ධනය, පොදු රාජ්‍ය මණ්ඩලීය සුසාන භූමි, අගමැති නිල නිවාස හා කාර්යාල ආශිත උද්‍යාන ඊට ඇතුළත්ය. පුළුල් ප්‍රදේශයක ව්‍යාප්ත වී ඇති පේරාදෙණිය උද්‍යානය ශ්‍රී ලංකාවේ උද්දිත විද්‍යා පර්යේෂණ සඳහා වූ පොහොසත් ඉතිහාසයක් හා කැපීම් පිළිබඳ සාක්ෂියක් ලෙස පවතී. තවත් අලුත් වීඩියෝකින් හමුවනතුරු ඔබට සුබ දවසක්.